සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි දැන් පසුගිය දින 3-4 තුලදීම ඔබ අහගත්ත දැනගත්ත මේ ආනපාන සති සමාධිය වඩන හැටි ආනපාන සති සමාධිය වැඩිවීමෙන් වෙනදී ආනපාන සති සමාධිය කියන්නේ මොකද්ද කියන එක අද අපි ඔබට මේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකවම වඩන්නට උපකාර වන බුද්ධ දේශනාවේ එන බොහොම වැදගත් නමුත් කෙටි සූත්‍රයක් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රය තමයි ගිරි මහානන්ද සූත්‍රය. ඔබ කවුරුත් පිරිත් පොතේ දන්නා නිසා නිතරම ගිරි මහානන්ද සූත්‍රය ගැන අහලා තියෙනවා. ඒ වගේම ලංකාවේ මිනිස්සු ගිහි පැවිදි දෙපැක්ෂම කාට හරි ලෙඩක් රෝගයක් ආබාධයක් ඇති වුණාම ගිරිමානන්ද සූත්‍රය ගායනා කරන දේශනා කරන සජ්ජායනා කර එහෙමත් එකක් තියෙනවා. ඒක නිසා පිරිත් පොතේ තියෙනවා ගිරිමානන්ද සූත්‍රය. ඒ වගේම හැම කෙනෙක්ම ওই ගිරිමානන්ද සූත්‍රය අහලා තියෙනවා කියවලා තියෙනවා තේරුම් අරගෙනත් තියෙනවා යම් කිසි වැරදි විදිහකට. ඉතින් ඒක නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ මොකද්ද කියන එක, මොකද්ද මේකේ කරන්න තියෙන කියන එක මේක පැහැදිලිව තේරුම් ගන්න ඕන. මේ ගිරිමානන්ද සූත්‍රය ආරම්භයේදී තියෙනවා මේකේ හේතුව ඒකන් සමයම් භගවා සාවත්්‍යයන් විහරති ජේතවනේ අනාත පින්ඩිගස්ස ආරාමය. භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමය වැඩවාසය කරන කාලේ තේනකෝ පන සමීන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හොති දුක්කිතෝ බාල ගිලානු. අතකෝ ආයස්මා ආනන්දෝ යන භගවා තේන උපසංකමිත්වා භගවන්තන් අභිවාදෙත්වා ඒකමන්තන් නිසිදී ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තන් එටද වෝච. යම්කිසි කෙනෙක් මේ දුක්කිටව බාලව ආබාධව ගිලන්ව මඟපල් ලබන්න බැරුව බොමාමාරුවෙන් ඉන්නවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුව හම්බු වෙලා ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තන් එටඩුවෙන් භාග්‍යතුන් වහන්සේ යම්තා මෙහෙම කිව්වා. ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හොති දුක්ඛිතෝ බාල ගිලානෝ සාදු බන්තේ භගවා යේන ආයස්මා ගිරිමානන්දෝ තේන උපසංකමතු අනුකම්පං උපාදායාති. එම ඒ ලෙඩ වෙලා ගිලාන වෙලා ඉන්න අය කෙරෙහි අනුකම්පා ඇතුව බුදු හාමුදුරුව මෙන්න මෙහෙම කිව්වා. සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කු නෝ බහු වචනේ. ඒක වචනයක් එහෙම නෙමේ, ගිරිමානන්දස්ස බික්කු නෝ බික්කු නෙමේ බික්කුනෝ දස සංඥා භාසයාසි. දස සංඥා භාවිතයට ගන්න ඇතුව
මේ ගායනා කරන්න පිරිත් හැටියට කියන්න සජ්ජායනා කරන්න නෙමේ දස සඥා බාසයාසි. තානංකෝ පනේටන් විජ්ජති අංගිරිමානන්දස්ස බික්කුණෝ. නැවතත් කියන්නේ යං ගිරිමානන්දස්ස බික්කු නෝ කියන්නේ බහු වචනය. ඒක වචනයක් එහෙම නෙමේ. දස සඥා සුත්වා සෝ ආබාධෝ ටානසෝ පටිප්පසම්බෙයි. මේ ආබාතුලින් සියල්ලෙන් මිදී නිදහසෙන්න පුළුවන් කිව්වා. දැන් මෙතන මේ ගිරි මානන්දස්ස කිය නන්ද කියන වචන තුනක් තියෙන. ගිරි කියන්නේ එක වචනයක්, මා කියන්නේ මිදී නිදහස්වීම, නන්දි කියන්නේ කැමැත්තෙන්. මේ මිදී නිදහස් වේතු ගිරි කියන්නේ පංචස්කන්ධයට උපාදානයක. මේ උපාදානය කරගත්ත පංචස්කන්ධයෙන් මිදී නිදහස් වන්නට නොදැන ඒවක් නන්දි රාග සහගතව කැමැත්තෙන්ම යමෙක් උපාදානය කරගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයාට මාගදී භාෂාවෙන් කිව්වා ගිරිමානන්දස්ස බික්කුණෝ බහුවචන. එක්කෙනෙක් නෙමේ ලක් ඒ කාලේ සිය ගාණක් හිටියා. මේ පංචස්කන්ධයේ උපාදානයෙන් මිදී නිදහස් වන්නට නොදැන ඒ මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය කැමැත්තෙන්ම නන්දිරාග සහගතව උපාදානය කරගෙන හිටියා යටි කිව්වා ගිරිමානන්දස්ස බික්කුණෝ කියලා. මෙහෙම අය දුක්ඛිතයි, බාලයි, ගිලානයි, ආබාධයි. බුදුහාමුදුරුව එවන් අයටයි මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කළේ. මේක එක්කෙනෙකුට දේශනා කර සූත්‍රයක් නෙමේ. මේක දෙපොලකම තියෙන්නේ ගිරිමානන්දස්ස බික්කුණෝ දස සුඤ්ඤා භාසේ දස සංඥා භාසෙයාසි. ඒ වගේම යං විජ්ජති විද්‍යති යං ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා සුත්තා. බහුවචනයක් තියෙන. ඉතින් ඒක නිසා එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා මේ වගේ ගිරිමානන්දලා, පසු කාලෙක හිටියා අදත් ඉන්නවා, මතුවටත් ඉන්නවා. ඒ නිසා මේ පංචස්කන්ධයේ මිදී නිදහස් වෙන්නට නොදන්නා අය. ඒ වගේම මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය නන්දිරාග සහගතව කැමැත්තෙන්ම ඡන්දයෙන්ම ඒවා උපාදානය කරගන්නා සියලු පිරිස ගිරිමානන්දස්ස බික්කුණෝ. ඒ අයටයි බුදුහාමුදුරුවෝ මේ දස සංඥා කියන බුද්ධ යන්ත්‍රය භාවිතා කරන්න කිව්වේ. මේක අද්දුටුයි, සත්‍යයි, ප්‍රත්‍යක්ෂයි. මේ දුක්ඛිත, බාල, ගිලාන, ආබාධ භවෙන් මිදී නිදහස් වෙනවා. මේක හරියට බාසීයාසි භාවිතයට ගත්තොත්. මේක බුදුහාමුදුරුව කියා දුන්නේ භාවිතයට ගන්න. මේක භාවිතයට ගැනීම නොකර අර වෙද මහත්තයාගේ බේත්සීට්ටුව කියවා කියවා ඉන්නවා වගේ පිරිත් ඇටියට සජ්ජායනා කළාට, ගීතිකා හැටියට ගායනා කළාට, යාතිකා හැටියට යැද්දට මේකෙන් හරියන්නේ වැඩක් නැහැ. අද මේ ලංකාවේ ගිරිමානන්ද සූත්‍රය ලක්ෂ වාරයක් සජ්ජායනා කරපු ගිහියොත් ගිහි පිරිත් හැටියට, පැවිද්දොත් පිරිත් හැටියට දේශනා කරපු අය ඉන්නවා. නමුත් කිසිසේත්ම ඔය දුක්ඛිත, බාල, ගිලාන, ආබාධ භවෙන් මිදිලා නැත, මිදෙන්නෙත් නැත. යාතිකා කළාට, ගීතිකා හැටියට ගැව්වට, පිරිත් හැටියට සජ්ජායනා කළාට ඒක බාසීයාසි නැහැ. ඒක භාවිතයට ගත්තේ නැහැ. බුදුහාමුදුරුව මේක කිව්වේ අවධාරණයෙන් කිව්වේ ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා බාසීයාසි. භාවිතයට ගන්න. භාවිතයට නොගෙන පිරිත් හැටියට කියව කියව සජ්ජායනා කළාට වැඩක් නැහැ. දැන් මේ දස සංඥා මේක අද්දුටු සත්‍ය ප්‍රත්‍යක්ෂ බේතක්. මේ සංසාර රෝගයෙන් මිදෙන්න, මේ රෝගය සංසාර රෝගය, සංසාරයි කියලා ගැනීම, පංචස්කන්ධයේ සාරයි කියලා ගැනීම තමයි සංසාර. ඒක තමයි රෝගය. ඒක ඔබ සියලු දෙනාට පෘථග්ජන නම් පංචස්කන්ධය කෙරෙහි
කැමැත්තක් ඇල්මත් තියනවනම් උපාදානය කරගන්නවනම් මේ රෝගය තියෙනවා සියලු දෙනාට. බුදුහාමුදුරන් කාලෙ විතරක් නෙමෙයි අද විතරක් නෙමෙයි අනාගතයටත් මතුවටත් මේක මේ රෝගයේ රෝගයමයි. මේකමයි රෝගය. ඉතින් ඒක නිසා මේ රෝගයෙන් මිදෙන්න මේ දස සංඥා භාවිතයට ගන්න කිව්වා. දැන් දස සංඥා මේ පොතේ තියෙන හැටියට කතමා දස, අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකයේ අනබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනපාන සති. අන්තිමට එනවා ආනපාන සති. කොහි ගියත් මේක දස සංඥා. මේ දස සංඥා බුදුහාමුදුරු ඉදිරිපත් කළේ මාගදී ශබ්ද සංඥාවලින්. එතකොට මේක අපි සිංහල අකුරෙන් ලිව්වහම සිංහලෙන් ලියනවා. සිංහලෙන් මේක ලිව්වට මේක ඇත්ත වශයෙන් මාගදී ශබ්ද සංඥා. මාගදී ශබ්ද සංඥා කියවිය යුත්තේ මේ පැත්තිනම් මේ පැත්තට, මේ පැත්තිනම් මේ පැත්තට නෙමෙයි. මං අර ඊයේ කිව්වනේ ගච්ඡාමි සරණං බුද්ධං වෙන්න ඕන. නමුත් දැන් කියනවා බුද්ධං සරණං ගච්ඡාමි. හරියන්නේ නැහැ වැඩි. ඒක ඉතින් ආගමක් වෙනවා. ඒක සම්මතයක්. ඒක දැන් මිනිස්සු ඒ විදිහට පා. ඒක නිසා මේකේ තියෙන්නේ මේ පැත්තිනම් මේ පැත්තට කියවන ශබ්ද සංඥා. මේකේ තියෙන්නේ සංඥාවේ අනිච්ච බව. බලන්න ඕන. මොකටද? නිච්ච බව අත්හරින්න. සංඥාවේ නිච්ච බව තිබුණොත් තමා සියලු රෝග. සංඥාවේ නිච්ච බව අත්හරින්න පුළුවන් වෙන්නේ සංඥාව අනිච්ච අනුපස්සනා කරන්න ඕන. සංඥාවේ අනිච්ච තියෙනවා නම් ඒ කියන්නේ තරහ සංඥාව, තරහ කියන එක නිච්ච වෙලා තිබුණොත් තමයි රෝගය. රාගයේ ප්‍රිය දෙයට ඇලෙන එක නිච්ච වෙලා තිබුණොත් තමයි රෝගය. ඒ සංඥාව නිච්චසේ පවතිනවා පෘථග්ජන පුද්ගලයෙකුගේ හිතේ. මේ නිච්ච බව අයින් කරන්නයි සංඥාවේ අනිච්ච අනුපස්සනා කරනකොට නිච්ච සංඥා පජහති වෙනවා. අනිච්ච අනුපස්සී විහරති, නිච්ච සංඥා පජහති. මේක බුද්ධ දේශනාවේ හැමතැනකම තියෙනවා. අනිච්ච අනුපස්සී විහරති, නිච්ච සංඥා පජහති. අන්න ඒකයි භාවිතය. එතකොට මේක දෙපැත්තක් තියෙනවා, දෝතාවයක් තියෙනවා. දෙපැත්තම තේරුම් ගන්න ඕන. ඇයි අපි අනිච්ච අනුපස්සනා කරන්නේ? නිච්ච අයින් කරන්න. නිච්ච වුණොත් තමා අර විපරිණාමයට පත්වෙන බව තේරුම් නොගෙන උපාදානය කරගන්නවා. දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත්වෙනවා. ඉතින් ඒක නිසා මේ ලෝකේ කිසිම දෙයක් නිච්චසේ පවත්වන්න පවතින්නේ නැහැ, නවත්වන්න නවතින්නේ නැහැ. සියලු දේ අනිච්ච. මේ අනිච්ච වූ අනුපස්සනාව තේරුම් ගත්තාම, භාවනාවක් හැටියට භාවිතයට ගත්තාම මේ නිච්චසේ ගැනීම අයින් වෙනවා. මේක තමයි දෝතාව. මේක තමයි වාසීයාසික. මේක තමයි භාවිතය. නැතුව මේක මේ අනිච්ච සංඥා නත් සංඥා කිය කිය හිටියට කමන් වැඩක් නැහැ. සංඥාවේ අනිච්ච අනුපස්සනා කළා නිච්ච අයින් කරන්න ඕන. සංඥාවේ අනිච්ච අනුපස්සනා කරන්නේ නිච්ච බව අයින් කරන්න. නිච්ච බව තමයි තණ්හාවට, උපාදානයට, දුක්ඛිත බාල ගිලාන ලේඩ රෝග බවට, සියලු දෙයට මුල, නිදානය, ප්‍රත්‍ය. ඒක නිසා සංඥාවේ අනිච්ච අනුපස්සනා කරනකොටම නිච්ච සංඥා පජහති වෙනවා. දෙවෙනි එක සංඥාවේ අනත්ත. ඊයේ චතක්ක සූත්‍රයේ පැහැදිලිව කිව්වා, විග්‍රහ කළා. සංඥාවේ අනත්ත අනුපස්සනා කරනකොට අත්තාතියෝ වදී. අත්ත සංඥාව පජහති වෙනවා. අත්ත සංඥා, අත කිව්වේ මම ගැට ගැනීම. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. මේක තමයි අත්ත සංඥාව. අත්ත සංඥා පජහති වෙනකන් අනත්ත අනුපස්සනා කරන්න. එතකොට සංඥාවේ අනත්ත, අර චක්කුන් අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දං අනත්තා, ගානං අනත්තා, ගන්ධං අනත්තා, ජීවා අනත්තා, විඤ්ඤාණං අනත්තා, සම්පස්ස අනත්තා, වේදනා අනත්තා, තණ්හා අනත්තා, ඊයේ 36ක්ම අනත්තා කිව්වා.
මේ අනත්ත සංඥාවේ අනත්ත අනුපස්සනා කරන්නේ වැරදි වූ අත්ත සංඥාව හිතෙන් අයින් කරන්න. එහෙම කළොත් නම් භාවිතයට ගත්තා වෙනවා. එහෙම කළොත් නම් උපාදානයෙන් මිදෙනවා. එතකොට උපාදානයෙන් මිදෙන්නේ සංඥාවේ අනත්ත තේරුම් අරගෙන අත්ත සංඥාව ඉතින් අයින් කරනකම්. ඒක නිසා දැන් සංඥාවේ අනිත්‍යානුපස්සනා කරන්නේ නිච්ච සංඥාවක අයින් කරන්න, සංඥාවේ අනත්ත අනුපස්සනා කරන්නේ අත්ත සංඥාව අයින් කරන්න. ඊළඟට සංඥාවේ අසුභය අනුපස්සනා කරන්නේ සුන්දර බව සුභ බව හිතේ තියෙන එක අයින් කරන්න. දැන් අපි සියලු දේට තණ්හා වෙන්නේ, සියලු දේ උපාදානය කරගන්නේ අර යං ලෝකේ පිය රූපං සාත රූපං. ඒක තමයි සුභ සංඥාව, සුන්දර බව. ඒ සුභ සංඥාව අපිට අයින් කරන්න ඕන. ඒක සුභ නැහැ, ඒක අසුභයි. ඒක අසුභය අනුපස්සනා කළාම ඒ සුන්දර බව සුභ බව අයින් වෙනවා. අයින් වුණාම තණ්හාව නැති වෙනවා, උපාදානයෙන් මිදෙනවා, ලෙඩ රෝග ආබාධ සියල්ලෙන් මිදී නිදහස් වෙනවා. එතකොට එකෙන් එකම මේක තියෙනවා. අනිත්‍ය සංඥාව අනුපස්සනා කළ නිත්‍ය අයින් කරන්න ඕන, අනත් අනුපස්සනා කළ අත් සංඥාව අයින් කරන්න ඕන, අසුභය අනුපස්සනා කළ සුභ බව සුන්දර බව ප්‍රියමනාප බව අයින් කරන්න ඕන. ඒ වගේම ආදීන සංඥාවේ ආදීනව අනුපස්සනා කළ ආස්වාදය අයින් කරන්න ඕන. ආදීනව අනුපස්සනා කරනකොට ආස්වාදයෙන් මිදෙනවා, ආස්වාදයෙන් මිදෙනවා. ආස්වාදය තමයි උපාදානයට හේතුව. ඒ වගේම සංඥාව පහන, මේ අර දීගංවා එන සංඥාව ප්‍රහාණය කළ යුතුව, අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර ප්‍රහාණය කළ යුතුව. පහන සංඥා, සංඥාවේ පහාණය කළ යුතු, ප්‍රහාණ කළ යුතු දේ, ඉවත් කළ යුතු දේ අයින් කළා සමුදය ඉවත් කරන්න පුළුවන්, ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම විරාග අනුපස්සනා කළා, සංඥාවේ විරාගය අනුපස්සනා කළා රාගය අයින් කරන්න පුළුවන්. සංඥාවේ නිරෝධය අනුපස්සනා කළා රෝධ ගැහිම නවත්තන්න පුළුවන්. සංඥාව සබ්බ ලෝකේ අනබිරත සංඥා, මේ අබිරත සංඥාව ඉවත් කරන්න පුළුවන්. මේ අබිරත සංඥාව තමයි නිවනට බලවත්ම බාධා වන දේ. සබ්බ ලෝකේ අනබිරත සංඥා අනුපස්සනා කරන්නේ අබිරත සංඥා තුන අයින් කරන්න. ඒ වගේම සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, සියලු සබ්බේ සංකාරා අනිච්ඡාති, සබ්බේ සංකාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුකේ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි මේ 10 මේතකොට තියෙනවා භාවිතයට ගන්නා ක්‍රමය. මේ භාවිතයට ගන්නා ක්‍රමය භාවිත නොකර මේ ගිරව් වගේ පිරිත් ගායනවා කරනවා කියලා, මේක අර කතමාදස කියලා අනිච්ච සංඥා, අනත්ත සංඥා, සුභ සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනපාන සති කිව්වට එහෙම ඒක නිකං අර බෙද මහත්වයේ බෙහෙත් සීට්ටුව කියන එක. ඒක භාවිතය නෙමෙයි. භාවිතයට ගන්නවා නම් සංඥාවේ අනිච්චානුපස්සනා කළා නිච්චායින් කරන්න ඕන. නිච්ච සංඥා පජහති. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත් සංඥා පජහති කරන්න. සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව. මේ ආනපාන සති සමාධි. මේක ආනපාන. අර අනිච්ච ආන කළා නිච්ච පාන කරන්න ඕන. අනත්ත ආන කළා අත් පාන කරන්න ඕන. අසුභය ආන කරලා සුභ බව පාන කරන්න ඕන. මේක ආනපාන 10 තියෙනවා. මේ 10 තේරුම් නොගත්ත මිනිහෙකුට අර ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ ආනපාන සති සමාධි තේරුම් ගන්න බෑ. එතකොට මේ මෙතන තියෙන්නේ මේ 10 ආනපාන සති. ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ මේක. මේකත් ආනපාන. අර මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති වගේම ඊට වඩා
විදිහට මේ ඔක්කොම ඇතුළත් මේකේ මේකත් ආන පාන සති සමාධී. එකක් ආන කොන්නකොට අනික පාන වෙනම්. මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ සංඥාදාය තමා පුද්ගලයෙක් තුළ මේ සියලු දුකට ආබාධ බාල ගිලාන බවට මේක නොදැනීම. මේක භාවිතයට නොගැනීම. මේක තේරුම් නොගැනීම. අර වැරදි දහය අයින් නොකිරීම. වැරදි දහයක්ම තියෙනවා. නිච්ච සුඛ අත්ත මේ වගේ සුබ රාග මේ වගේ අභිරත සංඥා දහයක්. ඒ ඔක්කොම අයින් කරන්න. ඒ ඔක්කොම අයින් කරන්න පුළුවන් වෙන්නේ මේ සංඥා දහය භාවනා කිරීම භාවිතයට ගැනීමෙන්. මේක තමා ආනපාන. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට බුදුහාමුදුරුව මේ දහය කෙටියෙන් මේ නාම වශයෙන් විග්‍රහ කළා. ඊට පස්සේ මේ දහය බොහොම කෙටි විග්‍රහයක් කරනවා. මේ දහය පිළිබඳව කතමා ආනන්ද අනිච්ච සංඥා. මේ අනිච්ච බව අනුපස්සනා කළ යුත්තේ. හැබැයි මේක නැවත අර ආනපාන සති සමාධි පබ්බේ තියෙනවනේ මහා සතරාතිපට්ඨාන සූත්‍රේ, ආනපාන සති සමාධි සූත්‍රේ, ඒ හැම සූත්‍රයකම තියෙන අර පියවර පහ. මොකද්ද? අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායම් පනිදාය. මේක තියෙනවා. මේක හැම එකටම තියෙනවා. හැම එකේම මේ ගිරිමානන්ද සූත්‍රේ හැම එකටම මේක තියෙනවා. මේක ආනපාන සති සමාධිය කියන එක ඒකෙන් තේරෙනවා. එතකොට අර මහා සතරාතිපට්ඨාන සූත්‍රෙත් මේ ආනපාන සති සමාධිය වඩන්න නම් අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා වෙන්න ඕන. හිතේ මේක වෙන්නේ. ඒ පූර්ව කෘතිය කරගත්තාම ඊළඟට රූපං අනිච්චා නිච්ච සංඥා පජාති. වේදනා අනිච්චා නිච්ච සංඥා පජාති. සංඥා අනිච්චා නිච්ච සංඥා පජාති. සංඛාරා අනිච්චා නිච්ච සංඥා පජාති. විඥානං අනිච්චා ඉති ඉමේසු පංචසු උපාදානස්කන්ධේසු අනිච්ච සංඥා විහෙරති නිච්ච සංඥා පජාති වෙනවා. මේ උපාදානය කරගන්න හේතුව මේ තණ්හාවට හේතුව නිච්චසේ රූප වේදනා සංඥා සංඛාර දැකීම තීරණය කිරීම තීරණයක් අරගෙන ඒකට තණ්හා වෙනවා. මේ ඇහෙන් දැක්ක රූපය මගේ කැමැත්ත අනුව මට ඕන විදිහට නවත්තන්න පවත්වන්න පුළුවන් කියන එකයි නිච්ච. මේ ශබ්දය, මේ ගන්ධ සුවඳ, මේ රස පහස, මේ ඔක්කොම රූප වේදනා සංඥා සංඛාර විඥාන පහම අසුතවත් පුතක් යන පුද්ගලයෙක් නිච්චසේ සුඛසේ අත්තසේ දකිනවා. නමුත් ඒක නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න බෑ. ඒක අනිච්චං දුක්ඛං විපරිණාමදම්. නිච්චසේ සුඛසේ අත්තසේ දකින ක්‍රියාත්මක වන හැම වෙලාවකම තණ්හාවෙන් උපාදානය සිද්ධ වෙනවා. යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඔය කිව්වේ මේ හැම සූත්‍රයකම තියෙන්නේ ඕකම තමයි. ගිරිමානන්ද සූත්‍රයේත් කිව්වේ ඒකයි. මේ එතකොට මේ පංචස්කන්ධය කොටස් පහකට බෙදලා ඒකෙන් ඒකේ තියෙන උපාදානය අත්තරින්නයි මේ සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරලා නිච්ච සංඥාව පජාති කරලා. එතකොට උපාදානය අත්තරීමයි මේකේ පරමාර්ථය. උපාදානය අත්තරිය නම් අර ගිරිමානන්දස්ස වෙන්නේ නැහැ. ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඊළඟට දෙවෙනි එක කතමාචානන්ද අනත් සංඥා. මේ අනත් වෙන්නේ ඉදානන්ද බිකු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. අර ඊයේ චචක්ක සූත්‍රයේ කිව්ව චක්කුන් අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගන්ධං අනත්තා ගාන අනත්තා ජීවා අනත්තා රස අනත්තා කාය අනත්තා පොට්ටබ්බා අනත්තා මන අනත්තා දම්මානත්ත. අර ඊය චචක්ක සූත්‍රයේ කියපු දෙයමයි. හැබැයි චචක්ක සූත්‍රයේ මේ 10 කියන්ද මේ 12 කියන්ද ලොකු විග්‍රහයකුත් කරලයි කරේ. එතෙන්දි කිව්වා ඉති චක්කුන් අත්තාතියෝ වදෙය්‍ය කියලා. චක්කුන් උපාදෝති වයෝපි පඤ්ඤායති ඉච්ඡස ඒව මාගතං හෝති. ඒ අනුව
චක්කුන් අනත්තා. රූපන් අනත්තා. සද්දන් අනත්තා සූතන් අනත්තා මේ දහයම කිව්වා. චචක්ක සූත්‍රයේ මේක හොඳට විග්‍රහ කළ තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ භාවිතා කරන කොටස පමණයි. මේ ආයතන සෝප පරික්කට. එතකොට මෙතනත් මේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට ආයතනයක් හැටියට උපාදානය කරගන්නේ අත්තසේ දැකීමයි. උපාදානයේ ප්‍රතිඵලය දුක්ඛිත බාල ගිලාන ආභවට බාලපට පත්වීමයි පංචස්කන්ධයේ උපල. එතකොට මේ මේ අර අනික් සූත්‍රවල කියපු දෙයමයි මේක තියෙන්නේ. ආයේ වෙන අලුත් දෙයක් එහෙම නැහැ. තුන්වෙනි එක කතමාචානන්ද අසුභ සංඥා. මේ සුන්දර බව සුභ බව දකින්නේ අපි බෙදා බලන්නේ නැති නිසා. බග වත බග කරලා බලන්නේ නැති නිසා. වත බග කරලා බලනකොට මේ සුන්දර බව සුභ බව අසුචිනෝ පච්ච වේක. මේකේ අසුචිය දකින්නෝ. මේකේ සුභ බව සුභ බවක් නැහැ. ඒක දකින්නවා. ඒකත් අර අරඤ්‍යගතෝවා රුකමූලගතෝවා ඒ ඔක්කොම තියෙනවා. ඉදානන්ද බික්කු ඉමමේව කායන් උද්දම් පාදුතලා අදෝ කේසමත්තකා තත්පරියන්. අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කායගත සතිය කියපු එක වෙන මොකක්වත් නෙමෙයි. අර පටිකුල මනසකාරය. ඒකමයි තියෙන්නේ. කේසා ලෝමානකා 32ට බෙදලා බලන. කුණුඹ කොටස් 32ක් තියෙනවා. බෙදලා බලනවා. එතකොට වෙන්නේ අර සුභ බව ඒකේ නැහැ. ඒක තියෙන්නේ අසුචිනෝ පච්චවේක. අසුභය. මේ අසුභය පසක් කොට දකිනකොට තණ්හාවෙන් මිදෙනවා, උපාදානයෙන් මිදෙනවා, ලෙඩ රෝගවලින් මිදෙනවා. අර දුක්ඛිත බාහල ගිලාන ආබාධ සියල්ලෙන් මිදෙනවා. එතකොට මේ දුකට ආබාධ වලට ගිලාන වලට සියලු කායික මානසික දෙකටම හේතුව තණ්හාවයි උපාදානයි. මේක නිත්‍යසේ සුඛසේ අත්තසේ ගැනීම. මේක තණ්හාවෙන් උපාදානය කරමි. ඊළඟට කතමාචානන්ද ආදීනව සංඥා. මේ ආදීනව කියන්නේ අර අපි කරන කියන හිතන දේ වැරදි නම් ඒ නිසා අපිට උරුම වන දේ ආදීනව. ඒ ආදීනව ඉදානන්ද බික්කු එතනත් අර අරණ්‍ය ගතුවා රුකමූර ගතුවා සුඥාගාර ගතුවා බහුදුක්කෝකෝ අයංකායෝ බහු ආදීනෝ. කායෝ කාය ගැනීම ක්‍රියාකාරකම් නැතුව ශරීරයහෙම නෙමේ ක්‍රියාකාරකම්. මොකදද අර වාපිත්සෙම් තුන විකෘති කිරීම වෙනස් කිරීම වැරදියට පාවිච්චි කිරීම. තණ්හාවෙන් පංචස්කන්ධය උපාදානය කර ගැනීම, ද්වේෂයෙන් මේ විරුද්ධ වීම, මෝහයෙන් මානයෙන් වැරදි මැනීම. මේක තමයි බහු කායෝ. බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ. මේ ආදීනව ඊට පස්සේ විග්‍රහ කරනවා අර 108ක් ඌ රෝග ආබාධ. එතකොට මේ 108ක් ඌ රෝග ආබාධ කායයට හැදෙන්නේ වාපිච්චෙම් තුන කිලුටු වීම. එකක් විතරක් කිලුටු වෙන්නේ නැහැ. තුන් දොස් කිපෙනවා කියනවා මිසක් එක දොසක් කිපෙන්නේ නැහැ. දැන් අපි දන්නවා දොස් තුනක් තියෙනවා වා පිත්සෙම්. සෙම කෝප වෙන්නේ රාගය නිසා, පිත කෝප වෙන්නේ ද්වේෂය නිසා, වාතය කෝප වෙන්නේ මෝහය නිසා. ඒක තමයි සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. මේක බුද්ධ දේශනාවටත් මේකමයි. ඉතින් ඒක නිසා දැන් සෙම කෝප වෙන්නේ ප්‍රිය දෙයට ඇලීම නිසා තණ්හාවයි. පිටකෝප වෙන්නේ පිටරෝග සියල්ල හැදෙන්නේ තරහෙන් වෛරයෙන් ද්වේෂයෙන් කටයුතු කිරීම නිසා. මෝහෙන් එන්නේ වාත රෝග ඇතිවීම. හැබැයි මේකේ එකක් විසම වුණාම, එකක් කෝප වුණාම, කිලුටු වුණාම තුනම විසම වෙනවා. එකක් එහෙම එකක් විනාශ වුණොත් තුනම වෙනස් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එකක් විතරක් වෙනස් වෙන්නේ නැහැ. තුනම වෙනස් වෙනවා. ඒ අනුව මේ ශරීරයට හැදෙන කායික මානසික රෝග 108ක් වූ ආබාධ
මෙතන විග්‍රහ කළ තියෙනවා විමස්මින් කායේ වැවිධ ක්‍රියාකාරී නිසා ආබාධා උපජ්ජන්ති චක්කු රෝගෝ සෝත රෝගෝ ගාහන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ මනු ධම්ම මන් මෙම රෝග ඊට පස්සේ මේකේ උඟක්ම විස්තරය තියෙනවා මං මේ ඔක්කොම කියන්න අන්තිමට තියෙනවා පිත්ත සමුත්තාන ආබාධා සෙම්ම සමුත්තාන ආබාධා වාත සමුත්තාන ආබාධා සම්නිපතිතා ආබාධා උතුපරිණාමජා ආබාධා විෂම පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාක ආබාධා සීත උන්න ජිගච්ඡා පිපාසය පවා මේක මේ තුනට අයිති 108ක් වූ රෝග මේ 108ක් වූ රෝගයටම හේතුව අර ප්‍රියදේට ඇලීම කියන සෙමකෝපවීම අප්‍රියදේට ගැටීම කියන පිටකෝපවීම මෝහයෙන් කටයුතු කිරීම කියන වාතය කෝපවීම මේ තුන්දොස් කිපීම තුන්දොස් කිපීම එකක් විතරක් කිපෙන් මේකත් හොඳට ඒක තමා බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ මේ ආදීනව අයන් උච්චතා ඉති විමස්මින් කායේ ආදීනව අනුපස්සී විහෙරති අයන් උච්චතානන්ද ආදීනව සංඥා ඊට පස්සේ පහන සංඥා මේ ඊය පෙරේද කියපු දේවල්මයි ආයි කියන්නේ පහන සංඥා කියන්නේ අර ඇතුලාන්තයෙන් දීගංවා අධ්‍යාත්මිකව මුල් බෑගෙන තියෙන මනෝමය කාය තුළ යම් යම් දේවල් ඒව තමා මතුවෙලා එන්නේ ඕන වෙලාවක ඕන ඉරියව්වක නිදාගෙන ඉන්නකොටත් එන්න පුළුවන් දැන් ඔය ඉඳගෙන ඉන්නකොටත් එන්න පුළුවන් ඇවිදිනකොටත් එන්න පුළුවන් වැඩක් කරනකොටත් එන්න පුළුවන් ඕන වෙලාවක එන්න පුළුවන් මොනවාද ඉඳ ආනන්ද බික්ක උප්පන්නං කාම විතක්ක විචාරං කාම විතක්ක විචාරය උපදිනවා උප්පන්නං ව්‍යාපාද විතක්ක විචාරං උප්පන්නං විහිංසා විතක්ක විචාරං ඒක උපදින්නට එනකොටම මේක වැරදි බව දැනගෙන මේක මහාම අයින් කරන්න පුළුවන් වෙනවා නාදි වාසේති පජාති විනෝදේති ව්‍යාන්ති කරෝති අනභාවං ගමේති මේක කාම විතක්ක විචාරාවොත් නෙක්කම්ම සවිතාක්ක සවිචාර වැඩුවාම ඒකෙන් මිදෙනවා ව්‍යාපාද විතක්කයක් විචාරයක් ආවොත් අව්‍යාපාද සවිතක්ක සවිචාර කියන්නේ මෙත්තානුස්සතිය වඩන්ලුව විහිංසා විතක්කයක් විචාරයක් ආවොත් අවිහිංසා සවිතක්ක සවිචාර වඩන්න ඕන. ඒකට තමා අර මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති හතර තියෙන්නේ. එතකොට මේ ඒ හතර වඩනවා නම් මේක සිද්ධ වෙනවා. කාම විතක්ක විචාරය යටපත් වෙලා නෙක්ඛම්ම සවිතක්ක සවිචාර මතුවෙනවා. ඒ වගේම ව්‍යාපාද විතක්ක විචාරය යටපත් වෙලා සවිතක්ක සවිචාර මතුවෙනවා. අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මම් වඩනකොට විහිංසා විතක්ක විචාර නැති වෙනවා. ඉතින් ඒක නිසා ඒ හතර වඩනකොට මේ පහන සංඥාව පූර්ණේ වෙනවා. ඊළඟට දැන් තව දෙකක් කියනවා විරාග සංඥා නිරෝධ සංඥා. දැන් අර සතර කමඨහන් වල මේක තියෙනවා. නමුත් මේක ගිරිමානන්ද සූත්‍රයේ අලුතෙන්ම කියනවා. අලුතෙන්ම විග්‍රහ කරනවා. ඉදානන්ද බික්කු අර කෙටියෙන් අරඤ්‍යගතෝ ආසු රුක්ක මූලගතෝ ආසු ඥාගාරගතෝ ත්‍රිපටිසංචික්කති. ඒ අනුව එහෙම මේ සමතේ වඩනකොට ඒතං සන්තං ඒතං පනීතං යදිදං සම්බ සංකාර සමතෝ ඊට පස්සේ අර අනිච්ච දුක අනත්ත වඩලා නිබ්බිදා වෙනකොට සබ්බ උපදි පටි නිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ත දෙකේම තියෙන එකයි විරාග සංඥාව වඩනකොට රාගය අයින් වෙනවා නිරෝධ සංඥාව වඩනකොට රෝධ ගැහිම නවත්තලා සමුදය උපදීන්නේ නැහැ මේක හොඳට සතර කමඨහන් වඩනකොට මේක වෙනවා හොඳට බලන්න මේ ඔක්කොම තියෙන සතර කමඨහන් වල බුද්ධානුස්සතිය තියෙනවා විරාගානුපස්සී විහෙරති රාගම් පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති
පටි නිසග්ගානු පස්සී විහරති සබ්බ උපදි පජහති. මේකෙත්තින සබ්බූපදි පටි නිසක්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධ. ඒකමයි තියෙන්. තකොට මේක භාවිතයට ගන්නවයි කියන්නේ මේක හරියටම මේ විරාගය අනුපස්සනා කරලා රාග සංඥාව පහනය කරන්න ඕට. නිරෝධය අනුපස්සනා කරලම කියන්නේ නිරෝධය වඩලා රෝධ ගැහීම නවත්තන්ඩුව. එතවන උපාදානය නවතිනවා. හැම එකේම තියෙන්නේ උපාදානය නවත්තන්ට. එක හොඳට තේරුම්ගත යුතු ධර්මතාවයක්. ඊළඟට තියෙනවා කතමාචානන්ද සබ්බලෝකයේ අනවිරත සංඥා. මේක නම් ටිකක් ගැඹුරු ටිකක් නෙමේ අති ගැඹුරත් ගාම්බීර ප්‍රකාශයක්. කතමාචානන්ද සබ්බලෝකයේ අනවිරත සංඥා. ඉද ආනන්ද බික්කු යේ ලෝකේ උපාදාන චේතසු. මුළු ලෝකයම යමෙක් යේ කියන්නේ යමෙක් ලෝකේ උපාදාන ලෝක කියන්නේ අඳුර රාගාඳුර දේශාඳුර මෝහාඳුර තුනම එහෙම නැත්නම් මේ පැවැත්ම ඒ සියලු දේ ලෝකේ සබ්බ ලෝකේ උපාදාන චේතසු හිතෙන් හිතෙනු උපාදානය කරගන්නේ ඒ උපාදාන අභිරත සංඥාවක් කළාම අදිත්‍යාන අභිනිවේස අනුසය උපදින්නේ අනුසය නෙමේ ඊට වඩා බොහොමත් බලවත් වූ අභිනිවේස අනුසය. එතකොට අභිනිවේස අනුසය කියන එක අනිවාර්යයෙන්ම කෙනෙකුගේ නිවන වහනවා. නිවනට බාධා වෙනවා. නිවන සහ මුලින්ම ඉවත් කරනවා. ඒ නිසා තේ මේ තුන තුනක් තියෙනවා. මේ තුන මං කියනවා තේ පජහන්තෝ. මේ තුන පජහන්තෝ කියන්නේ ප්‍රහාණය කරලා අස් කරන්න ඕන විහෙරති වෙන් කර කර අයින් කරන්න ඕන හරති අයින් කරන්න ඕන අනුපාදි අන්තෝ පියවර තුනක් පජහන්තෝ විහෙරති අනුපාදිය නැවත නූපදින විදිහට හිතක මේ තුන මේ තේ කිව්වේ තුන පජාන්තෝ විහරති අනුපාදියන්තෝ මෙ තුනම හිතක උපදින්නට එනකොටම ප්‍රහාණය කළා අස් කළා වෙන් කළා අත්තර දාලා නැවත නූපදින ලැබ අස් කරන්න ඕනේ ඉවත් කරන්න ඕනේ අයින් කරන්න ඕනේ අවසන් කරන්න ඕනේ කපා දාන්න ඕනේ. එහෙම වුණොත් අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනවිරත සංඥා. දැන් මෙතන තියෙනවා මේ අභිරත සංඥා තුනක්. ඒ තුන ඉවත් කරන්න ඕන. ඒ තුන ඉවත් කරන්නයි අනභිරතය අනුපස්සනා කරන්න ඕන. මේ අභිරත සංඥා තුනත් අනභිරතය තුනත් මේකේ වචනින් කියලා නැහැ. නමුත් බුද්ධ දේශනාවේ පරිවිමංසන සූත්‍රය. මේක මම මතු කරලා පෙන්වුවාම තමයි මේක දැන් තේරුම් අරගෙන තියෙන හුඟක් අය. මේක තේරුම් අරගෙන තියෙනවා දැන් හුඟක් අය. මම මේක මේ භාවනා වැඩසටහනේ මුල ඉඳන්ම මතු කළා. මෙහෙම තුනක් තියෙනවා. මේ තුන තමයි පරිවිමංසන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා අංගුත්තර නිකායේ. පුඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර, අනෙඤ්ඤ අභිසංකාර. පුඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර, අනෙඤ්ඤ අභිසංකාර තමයි තුන. සංකාර නෙමේ අභිසංකාර. එතකොට සංකාර කියන එක වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර හැටියටත් ගන්න පුළුවන්. නමුත් අභිසංකාර කියන්නේ ඊට වඩා බලවත්. හේතුව ඒක යමෙක් යේ ලෝකේ උපාදාන චේතසෝ ඒක නිසා උපදිනවා අභිනිවේස අනුසය. උපදින්න හිටේ අභිනිවේස අනුසය. නියත වශයෙන්ම නිවන වැහෙනවා. පැවැත්ම තුළ අසරමං වෙනවා. තුනෙන්ම පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර. මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. බුද්ධ දේශනාවේ තියෙන
බලවත්ම නිවන වහන තුන පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අඤ්ඤාපි සංඛාර ආගමක් පදනම් වෙන්නේ තියෙන්නේ පවත්වගෙන යන්නේ මේ තුනමත්. ඒකත් මං පැහැදිලි කරන්නම් තව පොඩ්ඩක් මේක ඉවර කළාට පස්සේ ඉස්සරහට. ඊගාවට කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා සියලු සබ්බ සංඛාර සියලු සංඛාර අට්ඨියති හරායති දිගුච්ඡති. මේක අනිවාර්ය ලක්ෂණ තුනක් සබ්බ සියලු සංඛාරවල අට්ඨියති හරායති දිගුච්ඡති. මේක තේරුම් ගත්තාම මේක මෙනෙහි කරනකොට අර සංඛාර පිළිබඳව තියෙන පංචස්කන්ධය පිළිබඳව තියෙන උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. මේ අට්ඨියති කියන්නේ මේක හරියට අර බල්ලෙකුට හම්බුණු මස්කට්ටක් ඇටයක් වගේ. බල්ලක් බල්ලු ටිකක් මස්කට්ටක් ඔය හරි තියෙනවන රණ්ඩු වෙලා රණ්ඩු වෙලා අර බලවත් බල්ලෙක් මේක දැහැගන්නවා. අරගෙන කටට ගන්නවා. අරගෙන මේක සුවඳයි. හොඳට ඉවත් තියෙනවා. මස් ඉව තියෙනවා, සුවඳ තියෙනවා. නමුත් මේකේ මස් නෑ, ශේෂයක්වත් නෑ. මස් තියා එක මේක තියෙන පටවි තමා බහුලව. මේක මස් නෑ මොකක්වත්. නමුත් සුවඳ තියෙනවා, ඉව තියෙනවා. ඒකින්ද මස් කටුව අරගෙන හපනවා. හපනකොට තමන්ගේම කටේ ලේ නිකුත් වෙලා ලේ රහ යනවා. ඒ අනුව බල්ලා හැබැයි මෙතන කෑමක් නෑ, බඩපිරින් නෑ, මොකක්වත් නෑ. අන්න ඒ වගේ තමයි අට්ටියට. ඒකට ඒ වගේ තමයි මේ සියලු සංඛාර අර බල්ලෙකුට හම්බුණ ඇට ගැල හරායති. මේක තමන්ග අර විපරිණාමයට පත් වෙනකොට හරායති දිගුච්ඡති. මේක අන්තිමට අපිට හරයක් නැති, අට්ටයක් නැති, තේරුමක් නැති දෙයක් බවට පත් වෙනවා. විපරිණාමයට පත් වෙනකොට. ඒක නිසා මේක තේරුම. ඊළඟට අවසානයක බුදුහාමුදුරුව දේශනා කරනවා කතමාචානන්ද ආනපානසති. ආනපානසති හැටියට මෙතන විග්‍රහ කරන්නේ මේ මජ්ඣිම නිකායේ තියෙනවා ආනපානසති සමාධි සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ තියෙන පියවර 16ක් ආනපානසති හැටියට භාවිතා කිරීම. ඒක තමයි ඒකත් ආනපාන. මෙතෙක් කල් කියපු හැම තැනකමත් තියෙන ආනපාන, මෙතනත් තියෙන්නේ ආනපාන. කතමාචානන්ද ආනපාන සති කියලා ඊට පස්සේ කියන්නේ අර මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ, කායගත සති සූත්‍රයේ, මහා පුන්නම සූත්‍රයේ, ආනපාන සති සමාධි සූත්‍රයේ සියලු සූත්‍රවල තියෙන්නේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති, දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති, රසං වාස සන්තෝ පස්ස සාමීති. ඒක ප්‍රබ්බ කාය පටිසංවේදී පසම්මයං කාය සංකාරං. ඊට පස්සේ ඒ කාය, ඊට පස්සේ රස අර වේදනා පීටිපටි සංවේදී, පීටිපටි සංවේදී සුඛපටි සංවේදී කියලා. ඒක වේදනානුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව කියනවා. ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සනාව, චිත්ත සංකාරපටි සංවේදී, චිත්ත සංකාරපටි සංවේදී පසම්මයං චිත්ත සංකාරං, පසම්මයං චිත්ත සංකාරං, චිත්තපටි සංවේදී අසසිතාමීති, චිත්තපටි සංවේදී පස්සසිතාමීති, අභිප්‍රමෝචයන් චිත්තං, සමාධහන් චිත්තං, විමෝචයන් චිත්තං. මේ අර චිත්තේ චිත්තානුපස්සනාවේ කියපු එක කෙටියෙන් කියනවා. ඊට පස්සේ ධම්මේසු ධම්මානුපස්සනාවේ කියපු එක අනිත්‍යානුපස්සී විහෙරති, අනිත්‍ය සංඥා පජාති, විරාගානුපස්සී විහෙරති රාගම් පජාති, නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජාති, පටි නිසග්ගානුපස්සී අසසිතාමීති සික්කති, පටි නිසග්ගානු පස්සී පස්සසිතාමීති සික්කති. ලිපැත්තම් කියනවා ඒ අනුව අයං මුච්චතානන්ද ආනපාන සති. මේ ඔක්කොම කිව්වේ, මේ දහයම කිව්වේ ආනපාන. එකයි භාවිතයට ගැන. මේක දැනගෙන තේරුම් අරගෙන කළොත් මේ දහය දුකෙන් මිදෙනවා. වෙන මොකින්වත් නෙමේ, දුක්ඛිත බාල ගිලාන ආබාධ භයෙන් මිදෙනවා. ඉතින් ඒක නිසා සියලු දෙනා තේරුම් ගන්න ඕන මේ ගිරිමානන්ද. දැන් මේක ඊට පස්සේ ආනන්ද හාමුදුරුව මේක බුදු හාමුදුරුවන්ගෙන් අහගත්තා භාවිතයට ගන්න හැටි. ආනන්ද හාමුදුරුව අර දුක්ඛිතව බාලව ගිලාන ඉන්න, එහෙම නැත්නම් මේ පංචස්කන්ධය උපාදානය කරගෙන එයි මිදෙන්නට බැරුව හිටිය ගිරිමානන්දස්ස භික්ඛුණුවලට බහුතරයකට මේක භාවිතයට ගන්න ඉගැන්නුවා.
ඒ අනුව ඒ ගිරිමානන්දස්ස භික්ුණෝ බහු වචනයක් තියෙන්නේ. ඒ අය මේක භාවිතයට අරගෙන මේ දස සංඥා භාවිතයට කරලා භාසයාස මේක තියෙන්නේ. ගිරිමානන්දස්ස භික්ුණෝ ඉමා දස සංඥා භාසයාස අන්තිමම ඡේදයට ඉස්සෙලා ඡේදය සචේකෝත්තං ආනන්ද ගිරිමානන්දස්ස භික්ුණෝ ඉමා දස සංඥා ඉමා කියන මේ කියන විදිහට දස සංඥා භාසයාසි තානංකෝ පණේතං විජ්ජති. මේ විද්‍යා උදපාදී වුණා, දුකෙන් මිදුණා, උපාදානයෙන් මිදුණා. ඒ අනුව අර ගිරිමානන්දෝ තම්මා ආබාධා තථා පහිනෝච පනායස්මෝ මකෝ ගිරිමානන්දස්සෝ ආබාධෝ අහෝසේ. අර උපාදානයේ මිදීමත් සමග සියලු කායික මානසික රෝගවලින් උපාදානයෙන් සදාටම මිදුණා. ගිරිමානන්දස භික්ුණෝ කිව්වේ බහු වචනයක්. එක වචනයක් එහෙම නෙමෙයි. භික්ඛු කිව්වොත් සිවණක් පිරිස, භික්ුණෝ කිව්වොත් ඒකෙත් බහු වචන. බහුතරයක්. එක්කෙනෙක් පිළිබඳව නෙමෙයි. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ දස සංඥා භාසයාසි තියෙන. භාවිතයට ගන්න තියෙන. භාවිතයට ගන්න ඇති තේරුම් නොගෙන ගීතිකා හැටියට ගැහිවට, යාතිකා හැටියට ඇද්දට, පිරිත් හැටියට සජ්ජායනා කළාට කිසිම ප්‍රතිඵලයක්, නිවනට උපකාර වන ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. උපාදානය නැමැති රෝගයෙන් මිදෙන්නේ නැත. එක හොඳට සංසාර රෝගයෙන් මිදෙන්නේ නැත.